මේ එක්ස්ප්‍රස් පර්ල් කියන නෞකාව කටාර් රාජ්‍යයේ වරායකින් පිටත් වෙනවා. ඒ අවස්ථාව වෙනකොට බහලුමකින් නයිට්‍රික් ඇසිඩ් කාන්දුවක් තිබෙන බව ආරංචි වෙනවා. එම නෞකාව ඉන්දියාවට පැමිණෙනවා. ඉන්දියාවෙන් ආධාර ඉල්ලනවා මේක ඉවත් කරගන්නට. නමුත් ආධාර ලැබෙන්නේ නැහැ. 19 වෙනිදා රාත්‍රියේ ලංකාවට පැමිණෙනවා. ඉන් අනතුරුව 20 වෙනිදා වෙනකොට උන් දැනුම් දෙනවා ශ්‍රී ලංකා රජයට, වරාය ඇතුළු ආයතනවලට තමන්ගේ නැවක නැවේ නයිට්‍රික් ඇසිඩ් කාන්දුවක් තිබෙනවා කියලා. ඉන් අනතුරුව 20 වෙනිදා හවස වෙනකොට වරාය අධිකාරිය සහ ඊට අදාළ අනිකුත් ආයතන සියල්ල මේ නැව පරීක්ෂා කරනවා. ඒ නැව පරීක්ෂා කළා, මුලින්ම දැනුවත් කිරීමක් කරලා තිබුණා මේ නැව ඉවත් කරගන්න කියලා. නමුත් ඒ අවස්ථාව වෙනකොට නැව ක්‍රමක්‍රමයෙන් ගිනි ගන්නවා. ඉන් අනතුරුව නැව ජූනි මාසේ පළවෙනිදා වෙනකොට මේ නැව ගිනිගත්ත නැව ඇදගෙන යන්නට පටන් ගන්නවා. නමුත් ඒක වැඩි දුරක් යන්න හම්බෙන්නේ නැහැ. ශ්‍රී ලංකා මුහුදේ කිලෝමීටර 17ක විතර දුරින්, එහෙම නැත්නම් නාවික සතපුම් 9ක් විතර දුරින් මේක ගිලී යනවා. ඒ ගිලී ගිහිල්ලා මේක පතිත වෙනවා එතන තියෙන කොරල් පරවලට. එතකොට මෙහිදී මේ නැව ගිලා බැසීම පිළිබඳව යම් යම් ප්‍රශ්න තියෙනවා. ඇත්තටම මේ ගිලා බැස්සද ගිලා බැස්සුවද කියන එක පිළිබඳවත් යම් ගැටලු අපිට අහන්නට හම්බ වෙනවා. ඉන් අනතුරුව රජය විසින්, විශේෂයෙන් සමුද්‍රෝෂණ වැළැක්වීමේ අධිකාරිය විසින් 40 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පත් කරනවා. මේ පිළිබඳව වෙච්ච හානිය තක්සේරු කළා ගණනය කිරීමක් සිද්ධ කරන්න කියලා. මෙහිදී සිද්ධ වෙච්ච කාරණය පිළිබඳව, විශේෂයෙන් මේ වන්දිය පිළිබඳව පොඩ්ඩක් කතා කළ යුතුයි. මේ වන්දිය ඇත්තටම මේ වෙනකොට අවස්ථා තුනකදී පාරිසරික වන්දිය නෙවෙයි, ධීවරයාට ඒ කාලය තුළ ධීවර රැකියාව අහිමි වීම නිසා වන්දි යම් කිසි ආකාරයක ලබා දීමක් ගණනය කිරීමක් කළා. අවස්ථා කීපයකදී ඒ සම්බන්ධ ඇස්තමේන්තුව මේ PNI ක්ලබ් කියන ඉන්ෂුරන්ස් කම්පැනි එකට ඇරලා තියෙනවා. එතකොට මේ PNI ක්ලබ් කියන ඉන්ෂුරන්ස් කම්පැනි එක අවස්ථා තුනකදී මුදල් ලබා දීලා තිනවා මේ ධීවර වන්දි වෙනුවෙන්. ඒ එකක් තමයි පළවෙනි අවස්ථාවේදී $1 million ලබා දීලා තිනවා. දෙවෙනි අවස්ථාවේදී $1,175,000 ලබා දීලා තිනවා. තුන්වෙනි අවස්ථාවේදී ₹1,911,000 ලබා දීලා තිනවා. දැන් මේ රුපියල් ලංකාවට ඩොලර් නැති අවස්ථාවක ඇයි රුපියල් වලින් ගත්තේ කියලා ඇහුවාම ඒක කැබිනට් එකේ තීන්දුවක්. එතකොට ඒක කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් තමයි මේ රුපියල් වලින් මේ $1,911,000 ලබා ගන්න. ඒ නිසා අහිමි වෙච්ච පාඩුව ඉතා විශාල ප්‍රමාණයක්, $1 million ආසන්න ප්‍රමාණයක් අපිට අහිමි වුණා කියන එක තමයි අපිට දැනගන්නට හම්බ වෙලා තියෙන්නේ රුපියල් වලින් මේක ලබා ගැනීම නිසා. නමුත් මේ අවස්ථා කීපයකදී ධීවර අමාත්‍යාංශයේ යවලා තියෙන ඇස්තමේන්තු ඔක්කොගෙම එකතුව මේ වෙනකොට $1,071,000 ආසන්නයි. නමුත් ඔවුන් ලබා දීලා තියෙන ₹1,477,000 ආසන්න වශයෙන් $1,004,500,000 අතර. ඒ නිසා මේ ගණනය කිරීම වලදී පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන. අපිට රජය කියන්නේ ඩොලර් මිලියන වලින් අපි 71ක් ඉල්ලනවා, රුපියල් මිලියන 1,477ක් අපිට හම්බ වෙනවා. දැන් මේක ඇහෙන දකින ජනතාව හිතන්නේ මේ විශාල ප්‍රමාණයක් අපිට හම්බෙලා නේ කියලා. හැබැයි ඒක ඩොලර් වලට හැරෙව්වහම අපිට හම්බෙලා තියෙන $1,004,500 71ක් හම්බෙලා නැහැ. ඒ අතරතුර පහුගිය 2021 ජනවාරි මාසයේ සිට ඔවුන් යම්කිසි කේවල් කිරීමක් කළා තිනවා මේ PNI ඉන්ෂුරන්ස් සමාගම. ඔවුන් කළ තියෙන කේවල් කිරීම තමයි තව දුරටත් අපිට මේ නැව ගෙනියන්න දෙන්නේ නැත්තම් එහෙම ඒ අයට තව දුරටත් ලංකාවට මේ ධීවර වන්දි ලබා දීම පිළිබඳව සලකා බලන්නේ නැහැ කියලා මේ ගිය අවුරුද්දේ 22 ජනවාරි වලින් පස්සේ ලබා දීමක් සිදු කළා නැහැ. ඒ කමිටුව විසින් දෙවෙනි වන්දි ඉල්ලීම මේ වෙනකොට සකස් කළා. දැනට සති කිහිපයකට පෙරදී අදාළ ආයතන වලට යවලා තිනවා, විශේෂයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට යවලා තිනවා. එහි සඳහන් වන ආකාරයට $1,064,000,000 වන්දියක් ඉල්ලා සිටිනවා. මේක පෞගි දවසල තිබුණු රැස්වීමකදී එලි කරපු කාරණයක්. එහෙම නැතුව අපිට මේ වාර්තාව දීලා නැහැ.
තොර මේ ඩොලර් බිලියන 6.4 කියන්නේ IMF එකෙන් අපිට ලැබිච්ච අපිට අවුරුදු 4ක් තිස්සේ ලැබෙන ඩොලර් මිලියන 2.9ට වඩා ඉතාමත් විශාල ප්‍රමාණයක එක පොලියකට ගන්න මේ ගන්න මේක ලැබිය යුතුයි අපිට ඔවුන් විසින් ලංකාවට සිදු කරන ලද පාරිසරික සමාජ හා ආර්ථික හානිය වෙනුවෙන් විශේෂයෙන්ම ආචාර්ය රවින්නාත් දාබරි මහතා ඉදිරිපත් කරපු කාරණේ තමයි මේ වන්දිය ලබා ගන්න ලංකාවේ අධිකරණයකදී නඩු පවරීම කරන්නේ නැතුව ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුවත් ඒ වගේම අධිකරණ අමාත්‍යාංශයත් ඒ වගේම අපිට ආරංචි විදේ අධිකරණ ඇමතිතුමත් ප්‍රකාශ කළා තිබෙනවා මේ පිළිබඳව නඩුව පවරන්නේ සිංගප්පූරුවේ කියලා. එතකොට මේ සිංගප්පූරුවේ නඩුව පවරන එක පිළිබඳව සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය එකඟ නැහැ. ඒ වගේම පරිසර යුක්ති කේන්ද්‍රය විදිහට අපි ලබාගත් නීති උපදෙස් මත අපිත් එකඟ නැහැ. අපි ඒකට එකඟ නැති වෙන්න හේතුව මේකට පදනමක් නැතිකම නිසා විශේෂයෙන්ම ඊළඟට මේ පිළිබඳව ලංකාවේ ඉන්න විද්වතුන් කවුරුවත් එකඟ නැහැ. එහෙමනම් මෙතෙන්දී අපිට තේරුම් ගන්න තියෙන කාරණේ තමයි මේ නීතිපති දෙපාර්තමේන්තුව සහ විශේෂයෙන් කැබිනට් මණ්ඩලය අපි සිංගප්පූරුවේ නඩු දාලා මේක ලබා ගන්න බැරි වුණොත් එහෙම එහි වගකීම සම්පූර්ණයෙන් බාරගත යුතු වෙනවයි කියන එක. විශේෂයෙන්ම අපි කලකට ඉහෙතදී ලෝකයේ විවිධ තැන්වල සිද්ධ වෙන මේ පාරිසරික නැව් නිසා සිද්ධ වෙන පාරිසරික හානි පිළිබඳව යම් යම් අධ්‍යයනයන් කළ එහිදී අපි ඇස්තමේන්තු කරා අපි හිතුවා අඩුම ගානේ ඩොලර් බිලියන 10ක්වත් ඉල්ලන්න පුළුවන් කියලා. විශේෂයෙන් මොරිෂස් වල මේ වෙනකොට තෙල් නැවක් ගිනි ගැනීම නිසා ඇතිවෙච්ච පරිසර හානිය වෙනුවෙන් ඩොලර් බිලියන 10ක් ඉල්ලලා අධිකරණමය කටයුතු සිද්ධ කරමින් පවතිනවා. ලෝකෙ සිද්ධ වෙච්ච විශාලතම නෞකා අනතුර. මේ නෞකා අනතුරට අපිට ඊට වඩා අපිට ඇත්තටම ඉල්ලන්න පුළුවන්කම තිබෙනවා කියන එකයි අපි විශ්වාස කරන. නමුත් අවාසනාවකට වගේ මේ මුදල ලබා ගැනීම පිළිබඳව රාජ්‍ය ආයතන වලින් කරපු කටයුතු කරපු ආකාරය ගැන සන්තෝෂයක් නැහැ අපිට. ජනතා විදියට පරිසර ආයතන විදියට ඒ වගේම අනිත් පැත්තෙන් මේ නඩු දාන්න යන එක ගැනත් අපිට සන්තෝෂයක් නැහැ. අපිට ප්‍රශ්නයක් තිබෙනවා රජයේ ආයතන කටයුතු කළ ආකාරය නිවැරදිද කියන එක. මේ නැව ගිනිගත් අවස්ථාවේ සිට ලංකාවේ තිබෙන සියලුම ආයතන කටයුතු කරපු ආකාරය පිළිබඳව අපිට ප්‍රශ්න කරන්නට පුළුවනි. මේ වන්දිය තක්සේරු කිරීම ඒ වගේම මේ නීති කටයුතු සම්බන්ධයෙන් මේ රාජ්‍ය ආයතන කටයුතු කරපු ආකාරයත් ඒ වගේම මේ නැවත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනත් සමග හුවමාරු කරගත්ත විද්‍යුත් ලිපි අහිමි වීමත් කියන එක පිළිබඳව අපිට සැකයක් පවතිනවා.